ආයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය ජනපති බදාදා ජාති අමතන්න හදයි IMF ආසියානු හා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂකවරයා මුදල් ඇමති බැසිල් හමු වෙයි ඩොලරය අද 265යි ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිලත් පහලට නව ශ්‍රීලන්ත අගමැතිනිය බදු අඩු කර තෙල් මිල පහත දමමින් ජනතාවට සහන දෙයි අපි බදු වැඩි කර තෙල් මිල ඉහළ දමමින් ජනතාව පීඩාවට පත් කරයි ආල් සීනි පිටි ඇතුළු සියලු භාණ්ඩ මිල ඉහළට තාම මිල ඉහළ ගියේ නැති මිනි පෙට්ටි බස් ගාස්තු මිල අද රෑ සිට වැඩි වෙයි පවිත්‍රාගෙන් අලුත් බලාගාරයක් ලංකාවේ දිගම ගෑස් පෝලිම දර්ගාවෙන් ඇමතිකම තාම වාසු ළඟ වාහන සහ නිල නිවස ලේකම්ට බහර දෙයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී රනිල් හේමසිරි පූජිත් ඇතුළු පිරිසට එරෙහිව පෙත්සම් විභාගය ඇරඹෙයි මුලින්ම අවධානය දේශීය පුවත් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි රට තුල පවතින වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුද සම්බන්ධයෙන් ජනතාව හමුවේ සැබෑ තොරතුරු ප්‍රකාශ කරන ලෙසට පසුගිය දිනවල දේශපාලන පක්ෂය රැසක්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබුණා මේ වන විට රට තුල අර්බුද රැසක් උද්ගත වෙමින් පවතිනවා ඊට ප්‍රධානතම හේතුවක් බවට පත් වී තිබෙන්නේ ඩොලර් අර්බුදයයි ඩොලර් අර්බුදය සමග නිර්මාණය වූ ආර්ථික ප්‍රශ්න මෙවන විට රටේ සෑම පුරවැසියෙකුටම බරපතල ලෙස බලපෑම් එල්ල කරමින් තිබෙනවා රජයේ නිසි ආර්ථික කළමනාකරණයක් නොමැති වීම මෙවන් අර්බුදයක් නිර්මාණය වීමට හේතු වූ බවටයි විපක්ෂයේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ විවිධ සමාජ කණ්ඩායම් චෝදනා කරන්නේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා මෙවන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද සහාය ලබා ගැනීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබෙනවා ආසියානු සංවර්ධන බැංකුවද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට බලාපොරොත්තු වෙන සිටින අතර ඉන්දියාවද ශ්‍රී ලංකාවට සහාය ලබා දෙමින් සිටිනවා විදේශීය අරමුදල් මෙන්ම විදේශීය රටවල් රසක් සමග මෙවන විටත් ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ එමෙන්ම රට තුළ දේශපාලනික අර්බුදයක්ද ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා පවතින ආර්ථික මෙන්ම දේශපාලනික අර්බුද ඇතුළු ගැටලු සම්බන්ධයෙන් මුළුමහත් රටේම දැඩි අවධානයක් යොමු වී ඇති පසුබිමක් තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවට අද නිල වශයෙන් තහවුරු වුණා ඒ අනුව 16 වනදා එනම් ලබන බදාදා දින ජනාධිපතිවරයා ජාතිය අමතමින් මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතව තිබෙනවා අපේ රටට ඉන්ධන ලැබෙන්නේ ලාහෙට ගෙම්බු එකතු කරනවා වගේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යමින් තිබෙන බව සත්‍යයක් නමුත් අපේ රටේ තෙල් හිඟයට හේතුව ලෝක වෙළඳපොලේ තෙල් හිඟයක් නම් නෙවෙයි ලෝක වෙළඳපොලේ තෙල් හිඟයක් නැහැ මිල පමණයි ඉහළ යන්නේ අපේ රටේ ඩොලර් හිඟය නිසායි මේ සියලුම ප්‍රශ්න අපට ඩොලර් නැහැ මේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක ඇත්තටම අපට මොකද වෙන්නේ රට පුරාම තාමත් තෙල් පෝලිම් ඉතිහාසයේ ඉහළම අයුරින් ඉන්ධන මිල ඉහළ ගියේ ගෙවුණු දින දෙක තුන තුල බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ජනතාව කියන ආකාරයට හොඳටම කරලා තියෙනවා IOCS සහ SIPETCO කියන ආයතන දෙකම තෙල් මිල ඉහළ දැම්මා පෙට්‍රල් ලීටරයක් වැඩි වූ මුදල ඒ රුපියල් 77ක් වෙනවා දවසකට 1 ලීටරයක් අවශ්‍ය යතුරු පැදියක් සලකමු දවස් 25කට නම් රුපියල් 1900 25ක් අනිවාර්යයෙන්ම අතිරේකව අවශ්‍ය වෙනවා. පෙට්‍රල් ලීටර 10ක් දවසකට අවශ්‍ය වාහනයක් ගැන බලමු. රුපියල් 19250ක් අතිරේකව ඕන වෙනවා. මේ ආකාරයට එදිනෙදා ජීවිතයට අවශ්‍ය බොහෝ අත්‍යවශ්‍ය දේ ඉහළට ගිහින් අවසන්. පාන් පිටි රුපියල් 40කින් ඉහළ ගිහින්, හාල් 50කින් විතර වැඩි වෙලා, පාන් රාත්තලක් රුපියල් 30කින් ඉහළ ගිහිල්ලා, එළවලු, මස්, මාළු, කිරි, බිත්තර ඇතුළු අනිකුත් බොහෝ ආහාර ද්‍රව්‍යවල මිලත් අඩු
අඩුම ගානේ 30%කින් දැන්ටමත් ඉහළ ගින් අවසන්. හතර දෙනෙකු ඉන්න පවුලකට අඩුම ගානේ දැන් මාසයකට අමතරව රුපියල් 25,000ක් එමත් නැත්නම් 30,000ක විතර අතිරේක මුදලක් වැය වෙනවා. බස් ගාස්තු ඉහළ ගියාම අද රෑ ඉඳලා හරිම සනීපයි. දැන් වතුර සහ විදුලි බිලත් අහස උසට සරුංගලේ වගේ යන්න ලෑස්ති වෙනවා. ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක එළවලු මිලත් ඉහළ යමින් තිබෙනවා. සුදුහලෙම 130යි සුදු කැකුළු. පරිප්පු මිල 350ක් වෙනවා කියලා. සාමාන්‍ය මිනිසුන්ට කන්න බොන්න පුළුවන්ද බෑ. කඩවල ටික වාලා මිනිසුන් ඉතින් ගා ගන්නමයි වෙන්නේ. ජනාධිපති තමයි මේකට විසඳුම කරන්න ඕනේ. මංකොල්ල තමයි කන්න වෙන්නේ. ඉතින් ආ වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මේ රස්සාංග තුනම පස්. දැන් අපි වගේ පොඩි මිනිහවල ජීවත් වෙන්න විදියක්ම නැහනේ. පට්ට ස්තුති කරන්න දින ජනාධිපතිතුමාට. අපේ ගෑනුන් හදගෙන කියලා අපි එයාලම මනාපේ දම්බේ අපි. ඇත්තටම මුහුදු මාළු දැන් කන්න නෙවෙයි වෙන්නේ බලලා හිත හදාගන්න. තෙල් මිල වැඩි වෙච්ච නිසා මේ දිනවල නම් අපි බලය වගේ හොඳ බලය වෙනස් රුපියල් 550 600 යනවා. කොප්පරු 1500 වගේ යනවා. තලපත් 1200 300 කෙලවල රුපියල් 18 වගේ අධික මිල කර මේ දවස්වල මාළු යනවා. මාළු වල හිඟයක් පවතිනවා. ඩීසල් පස්සේ බලපාලා දින විශාල වශයෙන් ඉල්ලුමට සැපෙම නැති නිසා තමයි මාළු යම් කිසි විදිහකින් වැඩි වෙලා තියෙන්නේ. ඇත්තටම යුද්ධයට මැදි වෙලා ඉන්න යුක්‍රේනියෙත් උදේ හවස සම්බාධක වලට මුහුණ දෙන රුසියාවේවත් මෙහෙම ආහාර මිල ඉහළ යාමක් නම් තාම වාර්තා වෙන්නේ නැහැ. යුක්‍රේන රුසියා යුද්ධය තමන්ට පාලනය කරන්න බැරි බව නව ශ්‍රී ලංකා ගමැතිනි ජසින්ඩා ආඩන් පවසනවා. මේ යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ යමින් තිබෙනවා. මගේ රටේ ජනතාව පිට මේ ඉන්ධන බර පැටවීමට අප සූදානම් නැහැ. ඒ නිසා ඉන්ධන මත පනව ඇති බද්ද අඩු කර ජනතාව මත බර පැටවීම වළක්වන බවයි ඇය පවසන්නේ. එසේම මගේ ප්‍රවාහන ගාස්තු මාස 3ක කාලයක් සඳහා අවම මට්ටමක පවත්වාගෙන යාමටද නව ශ්‍රී ලංකාවේ තීන්දුව කර තිබෙනවා. අපේ රටේ මේ අර්බුදවලට හේතුව අපට කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් නැතිකමයි. වෙරිටේ රිසර්ච් ආයතනයේ හරි අපූරු වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. එහි දැක්වෙන්නේ 2010 වර්ෂයේ සිට මේ දක්වා ගෙවී තිබෙන කාලයේ අමාත්‍යංශ විෂයපතයන් වෙනස් කර ඇති ආකාරයයි. 2010 ඉඳලා 2015 වෙනකන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ නව වතාවක් අමාත්‍යංශ විෂය වෙනස් කරලා තියෙනවා. 2015 සිට 2019 තෙක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලේ 28 වතාවක් අමාත්‍යංශ විෂයපතයන් වෙනස් කරලා තියෙනවා. 2019 ඉඳලා 2021 කෙටි කාලයයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මේ කාලය තුළ 44 වතාවක් අමාත්‍යංශ විෂයපතයන් වෙනස් කරලා. මේ හැම වෙනස් කිරීමක්ම හුදෙක්ම ඔලුගෙඩි විතරක් වෙනස් වූ අවස්ථා පමණමයි. විෂය ප්‍රතිපත්ති නව දුරදැක්මක් ඇති එකදු වෙනස් කිරීමක්වත් 2010 සිට 2021 දක්වා අමාත්‍යංශ වෙනස් කිරීම වලදී සිදු කර නැති බව අවධාරණය කළ යුතුයි. ඇත්තටම අපේ රටේ ඩොලර් හිඟය පමණක් නෙවෙයි මේ බරපතල ආර්ථික බිඳවැටීම් සියල්ලටම හේතුව අපිට ප්‍රතිපත්තියක් නැතිකම, දුරදක්නා බුද්ධිමතුන්ගේ දැක්මක් නැතිකම, විෂය පිළිබඳ දැනුම ඇති මිනිසුනුත් මෙලෝ රහක් නැති කට කයිවාරු මැති ඇමතිවරු ළඟ යස කීම තමයි එකම බරපතලම තවත් හෙනයක් බවට පත් උනේ. දැන් පසුගිය කාලයේම කයිවාරු ගහපු බොහෝ මැති ඇමතිවරු කටමැත දෙඩෙව්වෙම අපිට IMF ඕනේ නෑ කියලයි. අද IMF නිලධාරීන් කීප දෙනෙකු ලංකාවට ඇවිත්. ඇත්තටම අපේ රටේ ඉතිහාසයේ පුරා අස්සයා පැනල ගියාට පස්සේ තමයි අපි ස්ථාලය වැහුවේ. අද ඩොලරේ 265 දක්වා ඉහළ ගියා. ඒක පා කරන්නත් හොඳටම පමා වුණා. කොහොම වුණත් හැමදේම ගණන් යනකොට තාම මිනි පෙට්ටිවල ගාන ඉහළ දාලා නැහැ. අද අපි ඒ ගැනත් හොයලා බැලුවා. සුපිරි මල්ශාලාවල ලක්ෂ 2.5 ඉඳලා මිනි පෙට්ටි තියෙනවා. බොරල්ල පැත්තේ මල්ශාලාවල රුපියල් 25,000 ඉඳලා තාම පෙට්ටි තියෙනවා කියන එක සතුටට කරුණක්. ඉන්ධන පෝලිම් තවමත් රට පුරා දක්නට ලැබෙනවා. නිල නොලත් තොරතුරු වලට අනුව මෙවන විට ඉන්ධන නෞකා වලට ප්‍රමාද ගාස්තු පමණක් කෝටි 80ක් ගෙවීමට ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල 15 ගොස් ඇති බව වාර්තා වනවා. ලංකා IOC සමාගම සහ ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ දැමීමත් සමග රටේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලත් මේ වන විට දිගින් දිගටම ඉහළ යමින් පවතිනවා. තවමත් රට පුරා දිගු ඉන්ධන පොලිම්.
හිතන්නේ මේවා කසිප්පු වෙරන්ද අපි අරගෙන යනවද නෑනේ දෙයි හාමුදුරනේ මොකාරි මේක ගිනියන්නේ වාහනයකට දාන්නද කූඩි වලට දෙන්නේ අරේ මේ කියනවා ඉතින් මේ මේකට පින් දෙද්ද නේද තමයි මේ දවස් දෙක තුනේ දීවි අපි 13 වගේ පොලි බින්නේ ඉතින් තාම ඉතින් මේ මේ රජේ හැටි තමයි තියන්නේ අන්නත් නෑ නා ගන්නත් නෑ හොරි බයි දකින්නවද නෑ ඉතින් අය මොකද්ද අපි දැන් කරන්නේ අපි දැන් හරි අසරණilla පුජ්ජලි බසරත රියදුරුසා කොන්දතුරු මහන්තුරු ඉන්නේ ඉතින් අපි මොකද අපි ගම්පලත්ත මෙහෙ නෙමෙයි අපි කොළඹ අපි එහෙ ඉඳන් ඇවිල්ලා මෙහෙ ඉන්නවා අපේ ගෙවල් මෙහෙ හරි ළඟ තියෙනවා නම් අපට ගැටලුවක් නෑ ඉතින් අපි හරි හරියට අසරණ වෙලා ඉන්නේ හැමදෙල මන්ත්‍රීලා මෙහෙ ඉන්නා මෙහෙ ඉන්නා දෙල් දිනනවා කියනවා මොනවල් මගුලක් වත් නෑ මෙතන දෙන්නේ විසඳුම අදත් නෑලු ඉතින් බලන්න ඉතින් අපි දැන් දවස් කියලා දවස් තුනක් මෙතනට කට්ට ගන්නවා තෙල් බෙදා හැරීමේ යම් යම් ප්‍රශ්න ඇති වෙලත් රට පුරාම තෙල් හිඟයක් ඇති වුණා. දැන් අද මේ මොහොත වෙනකොට අපි ඒ ප්‍රශ්නේ විසඳලා අද මම හිතන විදිහට ලංකාවේ හැම තෙල් ගබඩාවකටම අපි තෙල් සපයලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, කළුතර දිස්ත්‍රික්කයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට එක ගැටලුවක් වුණා. අපි මිල වැඩිවීමක් කරා. ඒක මම හිතන්නේ තෙල් සංස්ථාවේ ඉතිහාසයේ වැඩිම මිල වැඩිවීම කරේ කරන්න බැරි කමට. අද මේ මොහොත වෙනකොට දුර පළාත්වල අනුරාධපුර පොළොන්නරුව අපුතලේ මාතර ගාල් කුරුණාගල් හැමතැනටම අවශ්‍ය තොගරලා තියෙනවා අපි IOC සමාගමටත් කියලා තියෙනවා මේ වැඩි කරපු එක අපේ තෙල් සංස්ථාවේ මිලට පහත් කරන්න කියලා ඉතින් මේ தත්ත්වය යටතේ ඉස්සරහට තෙල් වල හිඟයක් ඇති වෙන්නේ නැහැ අපිට ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් තෙල් එන ලබන 20 වෙනකොට අපිට ඩීසල් පෙට්‍රල් භූමි තෙල් දැවි තෙල් සියල්ලම ලැබෙනවා නුත් අපි දැන් පාර්ස කීපයක් එක සහපත්‍යා කරගෙන යනවා ඌඩ් ඔයිල් ලංකාවට ගෙන්න ගන්න. ඒක මම හිතන්නේ අද නැත්තම් හෙට වෙනකොට සාර්ථක වෙයි. සාර්ථක වුණොත් රිෆයිනරියේ අපිට බැරල් 250,000 ගබඩා කරන්න පුළුවන් වෙනවා. ඒ ගබඩා කරොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව රටේ මුදලිය අර්බුදයක් නැතුව හැම එකම කරන්න පුළුවන්. ඒ දැන් කටයුතු කරගෙන යනවා. අපි අනතුරු අඟවනවා. තව දවස් දෙක තුනකින් සමස්ත ඉන්ධන බෙදා හැරීම රටේ නැවතිනවා. තෙල් සංස්ථාවේ සහ ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන 188ක් බෙදන්නේ පෞද්ගලික ඉන්ධන රථ හරහා. තෙල් සංස්ථාව මුල් වෙලා මේ පෞද්ගලික ඉන්ධන රථවල කිලෝමීටරයට යන ගාන වැඩි නොකෙරුවොත් ඉන්ධන බෙදා හැරීම නවතිනවා. මේ අතර ගෑස් ලබා ගැනීමට දර්ගහ නගරයට පැමිණේ විශාල පිරිසක් ගෑස් නැතිකම හමුවේ අද කලහකාරී ලෙස හැසිරී තිබුණා. කලහකාරී පිරිස් පාලනයට අලුත්ගම පොලිසියද එක්ව තිබුණා. කෙසේ වෙතත් ඉල්ලුමට සරිලන සැපයුමක් නැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ. අදත් රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා. නයවර ලිපි විවෘත කිරීමට සහ ගෙවීම් කටයුතු සිදු කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ රට තුළ ගෘහස්ථ ගෑස් හිඟයක් ඇති වුණා. කෙසේ වෙතත් අඛණ්ඩව සිදු කළ සාකච්ඡාවලින් පසු රාජ්‍ය බැංකුව නයවර ලිපි විවෘත කිරීමට එකඟ වීමත් සමග ලිට්‍රෝ සමාගම සිය මෙහෙයුම් කටයුතු යළිත් ආරම්භ කරමින් වෙළඳපළට ලිට්‍රෝ ගෑස් නිකුත් කිරීමට පියවර ගත්තා. දිනකට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලිට්‍රෝ සමාගම ඉන් අනතුරුව ගෘහස්ථ ගෑස් වෙළඳපළට නිකුත් කිරීමටයි පියවර ගත්තේ. ලිට්‍රෝ සමාගම සිය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කළත් තවමත් වෙළඳපළ තුළ ඉල්ලුමට සරිලන සැපයුමක් නැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ. තවමත් ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම් වල සිටින ආකාරය දක්නට ලැබුණා. මිනිසුන්ට මෙච්චර ආතල් දෙන්න බා මේ රජය. සර්ගේ වැඩින්ද දැන් හැම පෝලිමකම මේ ගෑස් එක ගෙදර දාලා දැන් යන්න ඕනේ කිරිපිටි පෝලිමට. ඊට පස්සේ ඩීසල් මොනවත් නැහැ. විරුවට කියන්න රට දාලා යන්න කියලා, පුතාට කියන්න තාත්තාව ගෙන්න ගන්න කියලා. සර්ගේ සාපේ තමයි මේ වැදිලා තියෙන්නේ මේ මිනිස්සු ඔක්කොටම. හැමදේම පොලිම තමයි. අප කණේ. ඈ? අප කණේ. රටවල් දෙකේ යුද්ධ කරනවා පේන්නේ නැද්ද? ආ. ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. ගෑස් දෙන රටේ රුසියාවේ රණ්ඩු උගහ ගන්නවා. ලබන පාරක් දෙනවා මේ වගේ පොලිමේ තව පාරක් ඉන්න. කොසහන විශාල ජනතාවක් අද විවිධ ප්‍රදේශවල සිට දර්ගා නගරයට ගෑස් ලබා ගැනීමට පැමිණ සිටියේ මේ ආකාරයෙන්. ගෑස් නැතිකම හමුවේ දර්ගා නගරයට රැස්වූ ජනතාව කලහකාරී ලෙස හැසිරී තිබුණා. පිරිස් පාලනය කිරීමට අලුත්ගම පොලිසියද පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ. ¡Gracias!
මෙතර මෙවන විට මෙරට මුහුදු සීමාවේ ගෑස් රැගත් තවත් නෞකා දෙකක් තවදුරටත් නැංගුරම්ලා තිබෙනවා. ඉන් එක් නෞකාවක් නිදහස් කර ගැනීම සඳහා අද දින මුදල් ලැබෙනු ඇති බවට ලිට්‍රු සමාගම සිය විශ්වාසය පළ කරනවා. එම නෞකාව නිදහස් කර ගැනීමට හැකි වුණේ නැත්නම් යලිත රට තුළ ගෑස් හිඟයක් මතුවන බවයි ලිට්‍රු සමාගම පවසන්නේ. රටේ පවතින ඩොලර් හිඟයත් සමග ණයවර ලිපි නිකුත් කළේ නැති නිසා තවදුරටත් ලාෆ් ගෑස් සමාගම සිය මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙනවා. පවතින ඖෂධ හිඟයත් සමග රෝගී මරණ වැඩිවීමේ අවධානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානය පවසනවා. මේ අතර ඖෂධ මිල ඉහළ යාම මිල පාලනය ඉවත් කිරීමේ ආරම්භය විය හැකි බවටයි සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු අඟවන්නේ. රටේ පවතින මේ ඩොලර් අර්බුදයේ හැමුවේ නුදුරේදීම එන පෝලිම තමයි ඖෂධ පෝලිම. ඖෂධ කියන්නේ අපේ ජීවිත රැඳෙන තැන, ජීවිතේ ජීවත් කරන අන්තිම බලාපොරොත්තුව වෙන්න පුළුවන්. නමුත් රටේ දැන් තියෙන මේ අර්බුදකාරී තත්ත්වයේ හැමුවේ අපට ලෙඩකට බෙහෙත් පෙත්ත නැති යුගය වැඩි ඈතක නැහැ. ඇති හැකි මිනිසුන් බෙහෙත් අහුරු ගණන් අරන් ගියත් ගමේ නැතිබැරි මිනිසුන් බෙහෙත් වේල් තුනම දැන් එක වේලකට සීමා කරලා. මේ ක්‍රමවේදයට අදටත් රජයේ නිසි ක්‍රමවේදයක් හොයනවාට වඩා කලේ ඖෂධ මිල 28%කින් ඉහළ දැමීමයි. මේක ගහෙන් වැටුණු මිනිහට ගොනා එන්න වගේ වැඩක්. මේ හිඟයට දැන් තියෙන එකම විසඳුම රාජ්‍ය භාණ්ඩාගාරයේ හෝ මුදල් යොදවා නිසි ක්‍රමවේදයක් සැකසීමයි. නැත්නම් ඉදිරියේදී ඇතිවන තත්ත්වය කොහොම වෙයිද? දැන්ටමත් අපේ රටේ පවතින රාජ්‍යාංශයේ වගේම පෞද්ගලික අංශයේ ගබඩාවල පවතින ඖෂධ ප්‍රමාණවත් වන්නේ සති 6ක් සති 12කට වගේ කාල සීමාවකට බව තමයි මාධ්‍ය සහ අදාළ අංශවල තියෙන වෘත්තීය සමිති වාර්තාවල සඳහන් වෙන්නේ. මේකෙම තමයි ඉතාමත්ම බරපතල තත්ත්වයක්. අපිට හදිසියෙ මේ ඖෂධ හිඟේ දැනෙන්නේ නැහැ. මොකද හේතුව පහුගිය අවුරුදු දෙක කාල සීමාව ඇතුළතේ COVID-19 වසංගතයත් සමග අපේ රට ගෙන්වන ලද ඖෂධ තාමත් අපි භාවිත කරනවා. හැබැයි මේ තත්ත්වය ඉදිරියේදී ඇතිවන අවදානම ගැන අපි දැන් අවධානයෙන් පසුනේ නැත්නම් සංවේදීුනේ නැත්නම් සති 6ක් සද්දලහක් කාලයක් ගියාට පස්සේ එකවර තීව්‍ර ඖෂධ හිඟයකට මුහුණ පාන සිද්ධ වෙනවා. ඖෂධ හිඟේ නිර්මාණය වෙනවා. අනිත් පැත්තෙන් ඖෂධ මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒත් මේ දෙකේම ප්‍රතිඵල විදිහට තමයි සිද්ධන්දේ තමයි සාමාන්‍ය මහජනතාවට රාජ්‍යාංශයේ වෙන්න පුළුවන් පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන් ඖෂධ ලබා ගැනීමේ දුෂ්කරතා මත වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයේ විදිහට හදිසි රෝගාබාධ තත්ත්වයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී ගැටලු මත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මරණ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒක බරපතල තත්ත්වයක්. තව දවස් කීපයක් ගියාට පස්සේ මේ දවස්වල තියෙන පෝලිං වලට ඖෂධ පෝලිම එකතු වුණා. ඉතින් ඒක බරපතල. වාසුදේව නානායක්කාර මහතාද සිය රථවාහන සහ නිල නිවාස අද බාර දී තිබෙනවා. එහෙත් තවමත් ඔහුව අමාත්‍ය ධුරයේ ඉවත් කර නැහැ. මේ අතර හිටපු අමාත්‍ය උදේගම්මපිල මහතාද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කළා. ඉන්ධන මිල මෙතරම් දැවැන්ත ලෙස වැඩි කිරීමට බලපෑ එකම හේතුව ලෝක වෙළඳ පොලේ මිල වැඩි කිරීම නෙවෙයි. එක් ප්‍රධාන හේතුවක් තමයි විදේශ විනිමය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා රුපියල වසරකට අධික කාලයක් කෘතිමව අල්ලගෙන සිටීම නිසා දැවැන්ත ලෙස රුපියල අවප්‍රමාණය කරන්න සිදුවීම. මේ තියෙන්නේ 2021 මාර්තු මාසේ 15 වෙනිදා මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු සැබෑ ඉන්ධන මිල ස්ථායි කරන අරමුදලක් ඇති කිරීමට යෝජනා ක්‍රමයේ විතරක් නෙවෙයි ඊට අදාළ යාන්ත්‍රණය දැවැන්ත පර්යේෂණයක් සිදු කරලා ඊට අදාළ යාන්ත්‍රණය සකසා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව. සැබෑ මිල ස්ථායි කරන අරමුදලක් බිහිව තිබුණා නම් මෙහි බර ජනතාවට දරන්න වෙන්නේ නැහැ. මේ වෙනිට ආණ්ඩුව ඉන්ධන මත අය කරන බදුවලින් එක දවසකට රුපියල් මිලියන 750කට වැඩි මුදලක් උපයා ගන්නවා. ආණ්ඩුවට මේ බරින් කොටසක් ආණ්ඩුවට දැරීමේ හැකියාව තිබුණා. නිර්මාණ විරන් සේකමාත්‍යවරයා අපි නඩු සම්බන්ධයෙන් නැවත අලුත්න තත්ත්වයක් මේකේ දිගින් දිගටම ඔබතුමාට ඉදිරියට එන ප්‍රමිතිය ඔබතුමාට මේ සම්බන්ධයෙන් නියදේවා දෙන්න ප්‍රමිතිය. නඩු දමාවි, හිරේ දමාවි, සමහර විට අපිව මරා දමාවි. අපිව මරා දැම්ම අපේ සටන නම් මරා දාන්න ඉඩ තියන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ කියන අවලස්සන ඇමරිකානුවා යලි ඇමරිකාවට යනතුරුම අපේ සටන නවත්වන්නේ නැහැ. යන්නේ නැත්තම් අපි එළවලු. මේ අතර ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරී නිල රථය සහ නිල නිවාසය අද දිනේ අමාත්‍යංශ ලේකම්වරයාට බාර දී තිබෙනවා. දැන් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි අවධානය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හිටපු පොලිස්පති පූජි ජයසුන්දරයන් මහතුරුන් ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබේදීත් ඒ වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැර සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවටයි ඔවුන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ. අගවිනු සිරි ජයන්ත ජයසූරිය බුවනෙකලු විහාරයේ එල්ටීබී දෙහිදෙනිය මුර්දු ප්‍රනාන්දු එස් තුරේරාජා එච්.එම්.ඩී. නවස් සහ ශිරන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. අදාළ ප්‍රහාරෙන් මියගිය අයගේ ජාතීන් කතෝලික පියතුමන්ලා ශ්‍රී ලංකා නීතිච්ඡ සංගමය ඇතුළු පාර්ශව 12ක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. මෙහි පෙත්සම් කරුවෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිච්ඡ දර්ශන වේරදුවගේ මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වනු ලැබුවා. මෙම පෙත්සම් වල වගඋත්තර කරුවෙකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර තිබෙන දියුරුම් ප්‍රකාශය ඔස්සේ කරුණු ඉදිරිපත් කිරීම ඔහු සිදු කළා. අදාළ දියුරුම් ප්‍රකාශයේ තම ආරක්ෂක අමාත්‍යවරයා යන කරුණ පවා හිටපු ජනාධිපතිවරයා විසින් සඳහන් කර නොමැති බව පෙන්වා දුන් නීතිච්ඡවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පතේට ත්‍රිවිධ හමුදාව පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු ආරක්ෂක ආයතන අධීක්ෂණය කිරීමේ බලතල පැවරෙන බව පෙන්වා දුන්නා. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපතිවරයා එම ආයතන අධීක්ෂණය කිරීම පැහැරහැර ඇති බව පෙන්වා දුන් නීතිච්ඡ වේරදුවගේ මහතා ඒ හරහා පාස්කු ප්‍රහාරයේ මැඩ පැවැත්වීමට අදාළ වගකීමද ඔහු විසින් පැහැරහැර ඇති බවටයි චෝදනා කළේ. ඉන් අනතුරු වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින දක්වා කල් තැබුණා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි වූ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.